පින්වත්නි ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තියෙනවා. ගොඩාක් ප්‍රශ්න ඇති. නමුත් කට්ටියගේ කොළපෑන් නැහැනේ. ඒකටත් විකල්පයක් යොදලා තියෙනවා. කිහිප දෙනෙකුට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්නත් පුළුවන්. තමන්ගේ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නත් පුළුවන්. තමන්ගේ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. හැබැයි වචනෙන් දෙකෙන් කෙටි වෙන්න ඕන. ඒකයි. දැන් එක ප්‍රශ්නයක් අහලා තිනවා. මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නෙට විසඳුමක්. තමයි හිතේ පීඩනයක් තමයි මේ ලියලා ඉවලා තියෙන්නේ. මිතුරා වී එන සතුරා හැඳිනිය නොහැක. සතුරා වී එන මිතුරා පහදා දී වැළකිය නොහැක. කියන්නේ හතුරෙක් වෙලා එනවා. හැබැයි යාට අපි මිතුරුයි. ඒක කියලා දෙන්න විදිහක් නැහැ. අප හැම විටම සිහියෙන් සිටිය යුතුමය. අද අප ජීවත් වෙන සමාජයේ හරිම බියකරුය. ගතවන තප්පරයක් පාසා මිනිසා වෙනස් වේ. කාගේ හරි හිතේ ඇතිවෙච්ච සංකල්පනාව. ගතවන තප්පරයක් පාසා මිනිසා වෙනස් වෙනවා. එහෙනම් වරදක් කරලා හිරගෙදෙට ආව වගේ යන්න එපා. වරදින් මිදුන කෙනෙක් විදිහට යන්න. මනුස්සයා වෙනස් වෙනවා. ඒ අතර අහලා තියෙනවා මෙහිම ප්‍රශ්නයක්. නාම ධර්මයන් වන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මෙයින් විඥාණයට අයත් වන්නේ මෙයින් විඥාන අයත් වෙන්නේ කොතනද කියලා අහනවා. දැන් අපි ගත්තොත් ස්පර්ශය කියන එක ගත්තොත් එහෙම ස්පර්ශය ඇති වෙන්න කාරණා තුනක් බලපානවා. තින්නම් සංගති පස්සෝ. ඇහැයි රූපයයි විඥානයේ එකතු වීම තමයි ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම තමයි කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම තමයි නාසයේ ස්පර්ශය. දිවයි රසයයි දිවේ විඥානය එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි කයේ විඥානය එකතු වීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි මනසේ විඥානය එකතු වීම මනස ස්පර්ශය. ඒතර පස්ස කියනකොටම ස්පර්ශය කියනකොටම ස්පර්ශය හැදිලා තියෙන්නේ අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයයි විඥානය එකතු වීමෙන්. ඒතර එතන විඥානය තියෙනවා. වේදනා. වේදනාවේ කොතන දානව විඥානය තියෙන්නේ. පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඒතර ස්පර්ශය තුළ විඥානය තියෙන නිසා වේදනාවත් එක්කත් විඥානය සම්බන්ධයි. සංඥා. සංඥාවේ කොතන දානව විඥානය තියෙන්නේ. සංඥාව හැදෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ විඥානය තියෙන නිසා සංඥාව විඥානය එක්ක එකතු වෙලා තියෙනවා. චේතනා. චේතනාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය තුළ විඥානය තියෙන නිසා චේතනාවෙත් විඥානෙත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මානසිකාරය. විඥානේ ඇති වෙන්න ඇසේ තියෙන්න ඕන යම් මානසිකාරයක්. අවදි වුණ බවක්. කනේ තියෙන්න ඕන යම් මානසිකාරයක්. එතකොට තමයි විඥානය ඇති වෙන්නේ. එතකොට මේ නාම ධර්මයන් වන පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන මේක වේදන මේ ධර්මයේ තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. මේ පහම විඥානෙත් එක්ක සම්බන්ධයි. ඒක තමයි ඒකට උදාහරණ මේ උත්තරය. ඊළඟට කියලා තියෙනවා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න කියලා. මෛත්‍රී භාවනාවේ මහත්ගත චේතෝ විමුක්තියත් අපමාන චේතෝ විමුක්තියත්. මහත්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ
මෛත්‍රී භාවනාව කරනකොට ඉස්සෙල්ලාම තමන්ට මේ සිත වඩනවා. කියන්නේ මම සුවපත් කෙනෙක් වෙම්මා කියලා. තරහ සිත් නැති, වෛර ක්‍රෝධ සිත් නැති, සාන්ත වුණ කෙනෙක්. මම සාන්ත වුණ කෙනෙක්, සුවපත් වුණ කෙනෙක් වෙන්න කියලා ඉස්සෙල්ලා හිතනවා. මම සුවපත් වෙම්මා කියලා. ඇත්තටම අපි සාන්ත වෙන එක හොඳ නැද්ද? අපි වෛර, තරහ, ඉරිසියා, ක්‍රෝධ, පීඩා නැති වෙන එක හොඳ නැද්ද? තමන්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා තමයි මේ පතන්නේ. මං වගේම මේ හිරමැදිරියේ සිටින සියලු දෙනාට තරහ සිතක් එන්න එපා. සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් එන්න එපා කියලා මිස් සිත වඩනවා. තමන් වගේම. එතකොට සිර මැදිරියේ ඉන්න අය වගේම තමන් වගේම මේ සිර ගෙදරම සිටින මේ බන්ධනාගාරයේම සිටින සියලු දෙනාම සුවපත් වෙන්න ඕන. කරදරයක් පීඩාවක් නැත්තෝ ඉත්වා කියලා තමන්ට මේ සිත වැඩුවා වගේම මේ පිරිසටත් වඩනවා. ඊළඟට මේ වපසරිය වැඩි කරගන්නවා. මේ නගරයේ සිටින මේ වාගේ එක එක කොට්ටාසවලට එක එක කොට්ටාසවල ඇරන් මෛත්‍රිය වඩන එකට තමයි මහත්ගත චේතෝ විමුක්තිය කියන්නේ. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රී භාවනාව වඩනවා මෙහෙම. තමන්ට මේ සිත වඩා ගන්නවා. මම සූපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා, මම වෛර නැත්තෝ වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිෂ්‍යා නැත්තෙක් වෙම්මා, ඒ වගේම සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයටපත් වෙම්මා කියලා මෛත්‍රී අරමුණක් සිහි කරනවා තමන්. මං වගේම උතුරු දිශාවේ සිටින. උතුරු දිශාව කියනකොට කෙලවරක් තියෙනවද? ප්‍රමාණයක් තියෙනවද? උතුර කියනකොට කෙලවරක් නෑ, අප්‍රමාණයි. ආනේ අප්‍රමාණ චේතු විමුක්තිය. දිශා වශයෙන් මෛත්‍රී වඩන එකට තමයි මොකද්ද කියන්නේ? අප්‍රමාණ චේතු විමුක්තිය. උතුරු දිශාව, නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු අනුදිශාව, නැගෙනහිර අනුදිශාව, දකුණු අනුදිශාව, බටහිර අනුදිශාව, උඩ දිශාව, යට දිශාව. දිශා වශයෙන් මෛත්‍රී වඩන එක තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මෛත්‍රිය තමා තුළින් දැකිය හැකි කෙසේ දහනවා. ඉතින් මෛත්‍රිය තමා තුළින් දකින්නේ තමන්ට තරහ යන්නේ නැහැ. හැම වෙලාවෙම මෙස්සිතෙන් ඉන්නවා. සේනාමස මොහොනෙන් ඉන්නවා. ගැහුවත් බැන්නත් හිරේට කවුරු හරි කේලමක් කියලා ඒකට අහම්බෙන් යන එකට පටලැවිලා හිරේ වැටුණා කියන්නකෝ. අර මිනිස්සයා මතක් වෙද්දි තරහ නැහැ. මේක මගේ කර්මයක් කියලා හිත හදාගෙන ඉන්නවා. මෛත්‍රිය නැත්තම් පුපුරන ලේ ධාතුව ඇඟ මූණ රතු වෙනවා. දත් මිටි කැවෙනවා, හම නළු වෙනවා, අත ගුලි වෙනවා. ඒ වෛරය. ඒ වෙලාවේ මැරෙනුන් නිරේ. අනිත් අය මට්ටු කරන්න ගිහිල්ලා. සමහර ගෑනුන්ගේ හුටපට නිසා හිරේ වැටිච්ච අය ඇති. ගෑණි මතක් වෙනකොට තෝ කනවා කියලා හිතෙනවා. ඒ වෛරය. එයා කරගත්ත දේ අරන් යයි. මට වැරදුනා, මං වැරද්ද හදා ගන්නවා. දැන් අලුත් දවසක් අදින් ඉවරයි. මේ අවුරුද්ද අදින් ඉවරයි වගේ ඔයාලගේ පව් ටික අදින් ඉවර කරලා දාන්න. ලස්සනට පටන් ගන්න ජීවිතේ. වලාකුලකින් මිදුණ හඳක් වගේ. වලාකුලකින් මිදුණ හඳක් වගේ බබලයි. අසූචි වලකින් ගොඩගත්ත මැණිකක් වගේ බබලයි. පින් තියන ඉන්නවා. දැන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඔයාලට ඇසුරු කරන්නට ලැබුණා. උන්වහන්සේගේ බණපදයක් අහන්න ලැබුණා. ලේසියෙන් උන්වහන්සේව දකින්න බෑ. ලේසියෙන් උන්වහන්සේගෙන් බණ ටිකක් අහන්න බෑ.
ඔයාලට පළවෙනි ප්‍රධාන පළවෙනි වැඩසටහනේදී මේක ලැබුණා. කොච්චර වාසනාවද පිනක් තියෙනවා සැඟවිලා. හිරේ විලංගුවේ වැටුණ පමණින් පවුකාරයෝ කියලා හිතන්න එපා. බිම්බිසාර රජුරෝ මැරුණේ හිරේදින්. බිම්බිසාර රජුරෝ මැරුණේ හිරේ. ඒත් දැන් ඉන්නේ දෙව්ලොව. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා බිම්බිසාර රජුරෝ දෙව්ලොව ඉපදුනාට පස්සේ. ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මං දැන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා කිව්වා. අජාසත්ත ගැන කතාවක්වත් නැහැ. පලිගැනීම් නැහැ. අච්චුදීම් නැහැ. ඒකයි මේ බුද්ධ ශාසනය. උලේදින් රහත් උනා. ලස්සන වචනයක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා. මේකෙන් එළියට පැන්න ගමන් හොයන්න එපා කෝ එකක්. හරිම සුන්දරයි ඒක. හොයන්න මෙපාකෝ එක මොකද්ද? ආයසරයක් කියන්න. මේකෙන් එළියට ගිය ගමන්ම හොයන්න එපා කිව්වා මොකද්ද? සාධාරණේ හොයන්න එපා. ලස්සනයි ඒක. මිහිරියේ ධර්මය. සාධාරණේ හොයන්න ගියොත් ආයෙත් එන්න වෙයි මේකට. මේ ලෝකෙ නැතිම දේ මොකද්ද? සාධාරණේ. ඉතින් ඒ නිසා මේ පින් ඇයි මෙතන පින් තියන ඉන්නවා කියන මේ කොල්ලෙක් ලියුමක් එවලා. මේ කොල්ලගේ ජීවන ලිපිය. කැම්පස් එකේ ඉඳලා තමයි හිරේ විලංගු වෙටලා තියෙන්නේ. භද්‍රක කියලා සූත්‍රයක් ඇහුවලු. භද්‍රක සූත්‍රය කියන්නේ එක ගෘහපතියෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් දුක ඇති වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මං ඔයාට දුක කියන එක ඔය ආසනේ ඉඳලම තේරෙන්න කියන්නම්. ඒ තමයි ඔයාගේ දරුවා දකින්න නොලැබුණොත් ඔබට දුකක්ද සැපක්ද කියලා හෙවුවා. දුකක්ද සැපක්ද? දුකක්. ඇයි ඒ කියලා හෙවුවා දුක. දැන් වෙන දරුවෝ දකින්න නොලැබුණාම දුකක් නැහැ නේ. ඇයි තමන්ගේ දරුවා දකින්න නොලැබෙනකොට දුක වෙන්නේ? ආදරේ නිසා, ප්‍රේමේ නිසා, බැඳීම නිසා, චන්දරාගය නිසා, ඇලීම නිසා තමයි දුක හටගන්නේ. තමන්ගේ පවුල එකෙන් මැරුණොත් හොටු පෙරාග නඩනවා. රටේ ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවාද අපිට ගානක් වන්නේ නෑනේ. ඇලීම නිසා, බැඳීම නිසා. හිරගෙදරත් යාළුවෝ යාළුවාගේ මිත්‍ර වෙලඳලා එක හිරකාරයෙක් නිදහස් වෙනකොට සතුටු වෙන්න එපැයි. දුක හිතෙනවනේ අනේ මෙයා යනවනේ කියලා. සතුටු වෙන්න එපැයි. දැක්කද බැඳීම? බැඳීම නිසා දුක උපදින්නේ. ඉතින් ඒ බණපදේ මේ කොල්ල ඇහුවලු කැම්පස් එකේ ඉද්දි. ඒ ධර්මයේ සිහි කර කර හිරේ දුකක් නැතු ඉන්නවලු. මම මෙතනින් ආවට පස්සේ මාව මහාන කරගන්නවද කියලා ලියුමක් එවලා. ධර්මයේ සිහි කර කර මේකෙන් නිදහස් වෙන අයට තමයි, නිදහස් වෙන්න කැමති අයට තමයි මේ සිවුර තියෙන්නේ. ඔයා හොඳට ඉඳලා ධර්මයේ සිහි කරලා, කල්යාණ මිත්‍රයන්ගේ ගුණ සිහි කර කර ඉඳලා ඔයා එන්න. ඔයාට මහානකම තියෙනවා. ඒ දරුවට ගෞතම සාසනයෙන් පිහිට ලබා ගන්නට වාසනාව උදා වේවා. තව අහලා තියෙනවා, තවත් එක්කෙනෙක් ඉන්න ගමන් රුවන්වැලි සෑය ගැන විරුදු කිය කියාලු ඉන්නේ. ඒක වරදක්ද කියලා අහනවා. පංකාදුයි. මේ මේ මෙයා මේ කවුද මේ මේ ලියුම එක්කෙන අතුස්සන්න බලන්න. එයාට දෙන්න මයික් එක බලන්න. දෙන්න විරුදු කවියක් කියන්න. දැන් කොල්ලෝ ඉන්න ඇත්තේ මේ කෙල්ලෝ ගැන කවි කිය කියා. කොච්චර කද රුවන්වැලි සෑය ගැන කියන එක.
Sadhu, sadhu, sadhu. Buddhan sarane saranai, sadaham sarane saranai, sangan sarane saranai, samatam teruan saranai. Asasitina obadin samadinat kiyanne sit santiyai samatam teruan saranai virudu surallarambai. Sarnamali sarajugana iparani vistara kiyanna Saraji duge viskam gana kiyanna avasara denu mana Mahabhadra kalpaya tula sivbudu rupala una Kakusand konagam saha kachap budu pahala una බොහොමයි කොච්චර අගේද අර යුද්ධ කාලේ කඳවුරු අල්ලගෙන අල්ලගෙන ගියානේ යනකොට අපේ සිංහල කොල්ලෝ හිර කරලා හිටපු වදකාගාරයක් අහු වුණා එක වදකාගාරයක සිංහල කොල්ලෙක් හිර කරලා මරලා දාලා කොටි මේ ඒකේ බිත්තියේ ලියලා තියෙනවා අඟුරු වලින් මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සියලු සත්වයෝ සුවපත් වෙම්මා මෛත්‍රිය වඩ වඩා වෙඩි කාලා මැරිලා ගියා අපේ කොල්ලෝ දැක්කද එනිසා හිරේ වුණත් රුවන්වැලි සෑයේ ගුණ කී කියින්ද හරි පංකාදුයි ඒ විරුදු හඳින් බුදුරජාණන් වහන්සේලාගේ නම ඇහෙනකොට ඇඟ හීතල වෙලා යනවා ඒකයි බොහොම හොඳයි ලලාට ධාතුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නලල් තලය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙනවනේ ඒ ධාතුන් වහන්සේලාගෙන් ලොකුම ධාතුන් වහන්සේ තමයි නලල් තලය ලලාට ධාතුන් වහන්සේ දැන් වැඩ ඉන්නේ කොහෙද හයියෙන් කියන්න බලන්න සේරුවාවිල ලලාන්ට ධාතුන් වහන්සේ වැඩින්නේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන්ට පංච සීලය පංච බල ඇතුල් වෙනවද පංච සීලය ඇතුල් වෙන්නේ නැහැ ඒක වෙනම සිල් පදයක් පංච බල කියන එක ඇතුල් වෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ කියන්නේ ශ්‍රද්ධාව මෙයා නිවන් මාර්ගයේ මෙයව මෙහෙවන බලයක් විදිහට කටයුතු මේ මේ ක්‍රියාත්මක වෙනවා වීරිය සිහිය ඊළඟට සමාධිය ප්‍රඥාව ඉතින් ඒක තමයි තියෙන්නේ අපි පොත්පත් තියෙනවා ඒව බලන්න ඇයි මෙහෙ තියෙනවනේ දහම් පොත් තියෙනවා පංච සීලේ වෙන මේක අයිති වෙන්නේ නැහැ ඒකට ඊළඟට මගේ අතින් ගොඩක් පව් වෙලා තියෙනවා සෑම තප්පරයකම මගේ හිතට වද දෙනවා හාන්දරණි මා කොතෙක් බුදුගුණ කිව්වත් මගේ හිත වැටෙන වාර අනන්තයි හාමුදුරුවනි මාහට පිළිතුරක් ලබා දෙන්න මට හුඟක් භාවනා කරන්න අමාරුයි මේ සිදුවීම නිසා ඉතින් ඕක කාටත් තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති දක්ෂ වෙන්න ඕනේ අර ඇඳුම ගැනම හිතන්න. මොකක්ද ඇඳුම? පරණ ඇඳුමක් තිබ්බ කෙනෙක් ඒක අයින් කරලා අලුත් ඇඳුමක් ඇඳ ගන්නවා. ඊට පස්සේ පරණ ඇඳුම ගැන හිතලාද දුක් වෙන්න ඕනේද අලුත් ඇඳුමක් හම්බුනානේ කියලා සතුටු වෙන්න ඕනේද? ඒ නිසා අදින් ජීවිතය වෙනස් කරගන්න අද හිතන්න කවදාවත් මම මේ වැරදි කරන්නේ නැහැ කියලා. මේක හරි භයානක තත්වයක් තියෙනවා මේ වැරදි ගැනම හිත හිතා පසුතැවිලි වෙන එකෙන් ඒ තමයි බුදුරජාන් වහන්සේ වදාලා මේ සමහර අය ඉන්නවා ප්‍රාණඝාතයක් වෙලා මම මගේ අතින් මේ ප්‍රාණඝාතය සිද්ධ වුණා දැන් මම මැරුණාට පස්සේ අපායමයි යන්නේ
කියලා මම මැරුණාට පස්සේ අපායමයි යන්නේ කියලා ඕකම හිත හිතා කිය කිය ඉන්නවා. මැරුණාට පස්සේ ඇත්තටම අපාය යනවා. යන්නේ අර සිතවිල්ල අත්හැර ගන්න බැරි වෙච්ච නිසා. තං වාචං අපහාය තං චිත්තං අපහාය ඒ සිත අත්හරින්නේ නැතු ඒ වචනේ අත්හරින්නේ නැතු තං දිට්ඨින් අපහාය ඒ දෘෂ්ටි අත්හරින්නේ නැතුව මැරුණොත් එහෙම යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ මැරුණාට පස්සේ නිරේ යනවා කරපු පාපෙටද නිරේ ගියේ ඒක ගැන හිත හිතා පසුතැවිලි වෙච්ච එකටද ආන බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ කෙනෙක්ගේ අතින් වැරද්දක් වෙනවා වැරද්දක් වුණාට පස්සේ එයා කල්පනා කරනවා අයියෝ මං අතින් ප්‍රාණඝාතයක් වුණා හොරකමක් වුණා වැරදි කාමසේවණයක් වුණා බොරුවක් වුණා මං බේබදුකමට ඇබ්බැහි වුණා නමුත් මම මේක ගැන හිත හිතා දුක් විවි හිටියා කියලා මං වැරද්ද නොකළා වෙන්නේ නැහැ දැන් කරලා ඉවරයි දුක් වුණා කියලා වැරද්ද හැදින්නේ නැහැ ඒ නිසා මං අද ඉඳලා මේ වැරද්දෙන් අත් මිදෙනවා මං සීලයේ පිහිටනවා කියලා ආයතින් සංවරයටපත් වෙනවා පත් වෙලා තිසරණේ පිහිටලා සීලේ ආරක්ෂා කරන හොඳට මෙස්සිත වඩන්න කියනවා මෛත්‍රිය. මෛත්‍රියෙන් කියන්නේ මෛත්‍රිය විනාඩි 5ක් වැඩුවොත් හරියට අවුරුදු 100ක පිං රැස් වෙනවා. නිතර නිතර මෛත්‍රිය වඩනවා. ඔයාලට මෛත්‍රිය වඩන්න ඕන තරම් අවස්ථා එනවා. මොකද තරහින අවස්ථාමයි වැඩි. ඇයි හැම වෙලාවෙම තරහින අරමුණක් තියෙනවනේ වටේ පිටේ. ඒ හැම වෙලාවකම සුවපත් වේවා කියලා මෙසිත වැඩුවොත් දහසක් පව් යට ගිහිල්ලා අර මෛත්‍රී සිතේ පුණ්‍යස්කන්ධයම ඉස්සරහට එනවා. බය වෙන්න එපා. එතකොට ඒ හිත නගා ගන්න පුළුවන්. ඒ නිසා මේක වහා මේකෙන් අත් මිදෙන්න. මේ පසුතැවිලි වෙන එකෙන් අත් මිදෙන්න. දැන් මේ විදිහට පසුතැවිලි වුණා නම් අඟුලිමාලට කවදාවත් රහත් වෙන්න බෑනින්. කොච්චර මිනි මැරුවද මේ ලියුම යොබගෙන එහෙම මිනිහ මරලා නැහැ. ඒ හැම දෙයක්ම අමතක කරලා භවනා කළානේ. ඇඟිලි මාලයක් කලේ දාගෙන හිටපු කෙනා භවනා කරානේ. බුදු කෙනෙක් පිටිපස්සේ කඩුවක් උසගෙන පන්නපු කෙනා ඒක අමතක කරලා භවනා කළානේ. එහෙම හිත හිතා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභවයෙන් මගේ හිත සංසිඳව ගන්න ලැබේවා කියලා ඒ රහතුන් වැඳ වැඳ හිත හදා ගන්නවා. ඊට පස්සේ ඒ රුවන්වැලි මහසෑය ජයසිරි මහ බෝධින් වහන්සේ සිහි කර කර හිතෙන් වඳින්න තුනුරුවන්ට ජීවිතේ පූජා කරන්න ඒව හිත හිතා ඉන්න වැඩක් නැහැ පසුතැවිලි වුණා කියලා. පසුතැවිලි වීමෙන් වෙන්නේ තවත් අකුසලයට යන එක. හිනාවක්වත් නැති වෙනවා මූණේ. ඇයි දෙයියනේ මිනිස්සෙක් වුණාට පස්සේ හිනා වෙලා හතුරෙන් ඉන්න ඕනේ නැද්ද? මේ මනුෂ්‍ය ලෝකෙට අපි ආවේ මේ දෙබර ගිඩි වාගේ මූණු එල්ලගෙන ඇස් වලින් කඳුළු වට වටා විඳව විඳව මැරිලා යන්නද? වෙච්ච කෙහෙල් මලක් කියලා ඔක්කොම අමතක කරලා දාලා මේ ඉන්න ටිකේ hina වෙලා තියෙන මේ අතුපතු ගාගෙන ඉඳලා පුළුවන් කාලෙක ඔය ගිහිල්ලා චෛත්‍ය බෝධියක් වැඳලා කරපු පව් ගෙවෙන්න පින් කරන්න අතුපතු ගාලා හරි. මෙතන පිරිසත් එක්ක ඉන්නකොට බැනුම් අහන්න වෙයි. නොකරපු වැරදි අහුවේ අභූත චෝදනයි. ඒ හැම වෙලාවෙම හිතන්න මං කරපු පව් ගෙවෙනවා කියලා. කණ්ඩ නැති වෙන්න පුළුවන්. හැමදාම එකම හොද්ද වෙන්න පුළුවන්. දැන් අපිට හිතා ගන්න පුළුවන් කන විදිහ. දැන් අර කිව්වේ මහත්තයා මේ අවුරුදු 100 ගානටම මෙහෙම කෑමක් හම්බුනාමයි කියලා. හිතන්න කරපු පව් ගෙවෙනවා කියලා. අර අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අර උල උඩ ඉඳවන කතාව කියද්දි මම මතක් වුණා මේ මොන දඬුවම්ද කියලා. රජ කාලේ ඔහොම ඒව නැහැ. කපපිය බෙල්ල කියනවා. ඊළඟට ගල් බොරළු අරන් මිනිස්සයා බිම තියලා මෙහෙම ඔළුවේ අතුල් වෙනවා කෙස් ටික ගිහිල්ලා හිස් කබල මතු වෙනකල්. බැරල් එකක් තියෙනවා. බැරල් එක අස්සේ මෙහෙම උල්ලුල් තියෙනවා. ඒ බැරල් එක අස්සට මිනිස්සයා දාලා බැරල් එක වහලා කන්දේ රෝල් කරනවා. ඊට පස්සේ මේ හැම මෙහෙම තීරු වලට කපලා ඒ තීරු ලෙලි ගහනවා මෙහෙම. උඩ ඉඳලා පල්ලෙහැට ලෙලි ගහනවා, පල්ලෙහැ ඉඳලා උඩට ලෙලි ගහනවා.
කකුල් දෙක දෙපැත්තෙන් තියලා දෙපැත්තට තැරි ගහනවා මුළු ඇඟම තැරි ගහිලා යන්න. මේ ඇහැ ඇදලා මේ ගැට ගහනවා බඩේ, බඩෙන් හැම අරන් ඇහි ගැට ගහනවා. මේ කණෙන් උල් විදිනවා එහා පැත්තේ කණෙන් එන්න. ඒවට කියන්නේ දෙතිස් වද කියලා. ඒවත් එක බලනකොට ඔයාලට මොනවද හම්බෙලා තියෙන්නේ? රජ කාලේ නඩු දීන්දුනම් මෙතන මිනිස්සු පස් දෙනෙක්වත් නැහැ. ඒ නිසා බේරෙන්න මැරිලා යන්න තියෙන නිරේ නම් එකින් ගැලවෙන්න පුංචි අවස්ථාවක් මේ ලැබුණේ. මැරිලා යන්න තියෙන ප්‍රේත ලෝකේ නම් පුංචි අවස්ථාවක් ලැබුණ ඉක්මනට මේකින් ගැලවෙන්න වෙනවා. අර තෙල් භාජනයේ අතේ තියාගෙන ඉන්න වගේ පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ නිසා ඒ විදිහට ඒක දරාගන්න භාවනා කරනකොට නිමිති වශයෙන් එක එක ආලෝක මල් වතු කෙත් වතු ආදී දේවල් දැක්කොත් අනිත් ඇයට ගියන්ට සුදුසුද කියලා අහනවා. ඇයි ඉතින් ඒවා කී කියන්නේ? ඒවා කිය කියා ඉන්න සුදුසුත් නෑ, ඒවා සිහි කර කර ඉන්න සුදුසු නෑ. දැන් කළේ මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී භාවනාව කරන්න ඕන. ඒක මේ වගේ වාහනයක යනකොට ලස්සන දියඇල්ලක් පේනවා. එදොර මොකද කරන්නේ? දියඇල්ල ළඟ නවත්තලා ඉන්නවද? දියඇල්ලත් බලාගෙන අපි ගමන යනවද? දියඇල්ලත් බලාගෙන ගමන යනවා. හැබැයි නැවැත්තුවද? වාහනේ නැවැත්තුවද? නෑ. ඒ වගේ මෛත්‍රී භාවනාව කරද්දී ආලෝකයක් ඇති වුණොත් හිතට ආලෝකයක් ඇති වුණ බව දැනගෙන මෛත්‍රියම වඩන්න ඕන. මෛත්‍රිය නතර කරන්නේ නෑ. පැහැදිලි නේද? ඒ කරන භාවනාවෙන් පිට තියෙන දේවල් එක එක ඒවා පෙනෙයි. ඒවා සිහි කර කර ඉන්නේ නැහැ. භාවනාව මම දැන් මෛත්‍රී භාවනාව කරන්න කියලා මේ වචන ටික සිහි කර කර ඉන්නවා. එහෙමයි තියෙන්නේ. ඒ විදිහට තමයි දැනට ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ. තව මේ කාට හරි අදහස තියෙනවා නම් කියන්න. කියන්න. අවසරයි මාහිමි පාණන් වංශ. විතර්ක ප්‍රහාණය කරලා තියෙනවා කියලා පොතක සඳහන් වෙනවා. ලෞතර බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර බෝධිසත්ව අවස්ථාවේදී විතර්ක තුනක් ප්‍රහාණය කරාලු. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. එයාප ජීවිතයට ගැළපෙන ආකාරයට පහදා දෙන්න මෙන් ඉල්ලස්. බොහොම හොඳයි. බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත්වෙන්ට නුවණ මෙහෙවද්දී තමන්ගේ හිතට ඇතිවෙන විතර්ක කොටස් දෙකකට දදා බැලුවා. කියන්නේ හිතට එන සිතවිලි. විතර්ක කියනවා තේරෙන්නේ නැත්නම් ඔයාලගේ වචනෙන් හිතන්නකෝ හිතට එන සිතවිලි කියලා. ඒ හිතවිලි කොටස් දෙකකට බෙදනවා. මේක කාමයේ සම්බන්ධ එකක්ද, නෙක්ඛම් එකක්ද? කියන්නේ කාමයක් නැතුව අත්හරින එකක්ද කියලා. තරහ සහගත එකක්ද, තරහ නැති එකක්ද? ඊළඟට කාටවත් හිංසා කරන සිතවිල්ලක්ද, හිංසා නැති සිතවිල්ලක්ද කියලා දෙකට වෙන් කළා. වෙන් කරලා කාම සිතවිල්ලක් නම් අත්හරිනවා හිතින්. ඊළඟට තරහ සිතවිල්ලක් නම් අත්හරිනවා. කාටවත් හිංසා කරන සිතවිල්ලක් නම් අත්හරිනවා. එහෙම අත්හැර යනකොට හිත සමාධිමත් වෙලා නිවනට හිත හැදුනා. ඒ වගේ ඔයාලත් ඉන්නකොට නිකමට කාමරේ ඉන්න ගමන් නිකමට හිතට එන හිතවිලි පැති දෙකකට දාලා බලන්න. ඔන්න ගෙදර ගෑනු කෙනා මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා. ඒක මොකකටද අයිති? කාම සිතවිලි වලට. ඊට පස්සේ එහෙම ඉදින් එයාට මතක් වෙනවා මේ අනේ අප්පා මේ ඔක්කොම හිතෙන් අත්හැරලා දාලා ධර්මයේ සිහි කර කර ඉඳ ඇත්තම්. ඒක මොකටද අයිති? නෙක්ඛම්මේට. බණ භාවනා කරගෙන ඉඳ ඇත්තම් ඒකයිද මොකටද? නෙක්ඛම්මේට. ඊට පස්සේ මේක උනේ අරක නිසා, මං අතාරින්නේ නැහැ ඕක. ඒක මොකටද අයිති? ව්‍යාපාද විතක්ක වලට. ඕකට මම මෙහෙමයි ගිය ගමන් දෙන්නේ වැඩි. හිංසා සිතිවිලි වලට අයිති.
නෑ ඉතින් මේක සසරේ මගේ කර්මයක්. ඒ නිසා මං කරගහගත්ත දේවල් මම අර පොදි බැඳගෙන ආපු දේවල් මේ වෙන්නේ. ආන් ඒවායිති අව්‍යාපාද අවිහිංසා විතර්කවලට. ඒ නිසා ඒ විතර්ක දියුණු කරනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක දුරුකර කර වාසය කරනවා. බුදු කෙනෙක් පවා කළේ උතුම් විතර්ක මේ බෙද බෙදා අකුසල් විතර්ක නවත්තා නවත්තා යන දෙයක්. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඒකට පුරුදු වුණොත් එයාගේ ජීවිතයේ උත්තරම භාවයට පත් වෙනවා. ඒකයි. තව කාට හරි තියෙන තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා මයික් එක දෙන්න යන. උච්චාසයන මහාසයන කියන්නේ මොකද්ද කියලා. උච්චාසයන මහාසයන වලට අහුවෙන්නේ නැහැ මේ පුටු. උච්චාසයන මහාසයන කියන්නේ ඔය සමහර සෝපා සෙට් එහෙම තියෙන්නේ ලක්ෂයයි ලක්ෂ දෙකයි ලක්ෂ තුනයි එක පුටුව. ඉඳගත්තව තුන් හතර පාරක් බම්පර වෙලා පස්වෙනි පාර තමයි පිහිටන්නේ. ආන්න ඒ වගේව තමයි උච්චාසයන මහාසයන. ඊළඟට මේ වගේ කැටයන් දාලා මැණික් ඔබ්බලා මහා ලොකුට තියෙන සිංහාසන වගේ ආන්න ඒවා උච්චාසයන මහාසයන මේ පොඩි පුටු අහුවෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස මට ගැටලුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එක අතක් අහිමි වුණ එක පාදයක් අහිමි වුණ හෝ කොර ගහන කෙනෙකුට මහණදම ලබන්න සුදුසු නැහැ කියලා. ඒ කාරණේදී මම මෙහෙම ඔබ වහන්සේගෙන් අහන්නම්. කෙනෙක් එවැනි කෙනෙක්ගේ සිත තුළ සද්ධාව උපදිනවා. සද්ධාව ඉපදුනොත් ඔහුට මහණදම උරුම නැති වෙන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනමින් මම ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔව්. ඒකට හේතු තියෙනවා. දැන් මහණ නොකළ යුතු අය තියෙනවා. දැන් ඇත්තටම ඒ එකක් ගත්තොත් එහෙම ඔන්න හිරෙන් පැනලා එනවා කෙනෙක්. එයා මහණ වෙනවා. එදිර එයා මහණ වුණාට පස්සේ එයා මහණ කරපු ගුරු හාමුදුරන්ට මහණකමට සාසනයට චෝදනාවක් එනවද නැද්ද? එයා මහණ කළාට පස්සේ එන යහපතට වැඩිය අර චෝදනා කිරීමෙන් මිනිසුන්ට වෙන අයහපත වැඩි. එදිර අතප්පයක් නැති අය මහණ කළාට පස්සේ මිනිසු චෝදනා කරනවා, ගරහනවා, මේ කොටෙක් මහණ වෙලා කොරෙක් මහණ වෙලා කියලා. එතකොට ඒ කෙනා ගුණවත් කෙනෙක් නම් ඒ චෝදනා කරන සියලු දෙනාට පෞරැස් වෙනවා. නිර්මල බුද්ධ ශාසනයේ ගැරහිමේ පාපේ සිද්ධ වෙනවා. ඒක වළක්වන්න භාග්‍යතුන් වහන්සේ පනවා වදාලා අතපය මේ කොට අයට දැන් මහාන වුණාට පස්සේ වුණොත් කරන්න දෙයක් නැහැ. අත්වල ඇඟිලි නැති අයට ඒ වගේ අය මේ පැවිදි කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ අවස්ථා ඉතාමත් දුර්ලභයි. අතපය කොර සද්ධාව තියෙන අයට ඒ අයට පංච සීලයේ රැකිලා ධර්මයේ බණ භාවනාව කරගෙන යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම කර්මය කියන එකත් විශ්වාස කරන්න ඕන. මහාන වෙන්න ආසාව තියෙද්දිනුත් මහාන වෙන්න ඒ කොර බව අතපය නැති බව බාධාවක් නම් ඒ සිවුර දරා ගන්න එයාට තියෙන අහිමි බව. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙටම කරුණාවන්තයි. භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රයෙන් දකිනවා නම් අතක් පයක් නැති මාර්ගඵල ලබන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ පැනවීමෙන් මහානකම අහිමි වෙනවා කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේ ඒක පනවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැනෙව්වා නම් අතපය නැති කෙනෙක් මහාන කරන්න එපා කියලා අතපය නැති කෙනෙකුට සිවුරක් දරාගෙන මාර්ගඵල ලැබීමේ වාසනාව නැහැ. තුන් කාලෙම බල්ලයි භාග්‍යවතුන් වහන්සේ ඒ ශික්ෂාපද පනවන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් ඉන්නවා නම් තියෙන හොඳම දේ තමයි ධර්මය අහලා ඒ මට්ටමේ ඉඳලා ගිහියෙක් විදිහට ධර්මය පුරුදු කරන එක. භාග්‍යවතුන් වහන්සේ සිල්පද පැනවිවේ ලෝකිත අනුකම්පාව පිණිස. භාග්‍යවතුන් වහන්සේගේ පැනවීමෙන් කිසිම කෙනෙකුට කුසල් දියුණු කිරීමට අල්ප මාත්‍රකවත් හානියක් වෙන්නේ නැහැ. ඒකයි. ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෛත්‍රී භාවනා වඩන විට කය වටා නිල් පාට වලලු ගලා ගියන යන නමුත් ගී දැන් නැල්ලු මාර්ගඵල ගැන විස්තර කර
සෝහම් ඵලය ගැනත් විස්තර. ඒ එක එක හිතට හිතන විදිහට එක එක දේවල් වෙනවා. භාවනා කරන යනකොට අපිට හිතේට එක එක දේවල් වෙනවනේ. නිල් පාට එළියක් ඇඟවට යන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මාර්ග සෝතාපන්න වෙනවා කියන්නේ එහෙම එකක් නෙවෙයි. සෝතාපන්න වෙනවා කියන්නේ ඔයාලා අහලා දෙනවනේ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. ඒ උපාදානස්කන්ධ පහ අනිත්‍යයි කියලා සත්‍ය ඥානයටපත් වෙනවා. හේතුඵල ධම අවබෝධ කරගන්නවා. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවා. මේ ඇස අනිත්‍යයි කියලා සත්‍යඥානයටපත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඇස් දෙක පියාගෙන ඉනකොට එළියක් විහිදෙන එකක් නෙවෙයි. නුවණින් විමසා විමසා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දෙයක්. ඒ මට්ටමකට තමයි සෝතාපන්න බව කියලා කියන්නේ. මේ භාවනා කරන්න ගියාට පස්සේ එළියෙම පේන ඒවා, ඒවා සාමාන්‍ය දේවල්. ඒක ගැන එච්චර හිතන්න එපා. එක්කෙනෙක් කවියක් නිර්මාණය කළ ඒවල්ලා තියෙනවා. ඒකේ මෙහෙමයි තියලා තියෙන්නේ. මෙතරම් අපූරුද මිනිපුර ගැන සිතනකොට, කෙතරම් දේ ඇද්ද නිස්සිත වසඟ කොට, නොතරම් දේ කරන අය මෙහි ජනිත කොට, කෙලෙසන්නට එපා මිනිපුර නගරේ හෙට කියලා කවියක්. මිනිපුර කිව්වේ මොකක්ද දන්නේ? කොහොම හරි කාව්‍යයක් ඈ. ඔයාද ලිව්වේ ඒක? දෙන්න බලන්න එක ගැන වචනයක් කියන්නේ ගැන. ගරුතර ස්වාමීන් වහන්සේ, මම නුදුටු මිනිපුර ගැන, මිනිපුර කිය රත්නපුර, ඉතින් මම සිතෙන් මවාගෙන ඒ ගමේ සුන්දරත්වය මම දැකලා තියෙනවා. මේ කෙත් වතු මිනිකට සංගවගෙන දියවැල් ගලා බසින ඒ වගේ සුන්දර පරිසරයක්, ඒ වගේම සිරිපාගිර සිප ගන්න දිනිසුරු ගැන, ඒ වගේ ගුණාත්මක වර්ණාත්මක කවි හතක් තියෙනවා. හතේ අවසාන පැතුම තමයි ඒ සුන්දර නගරේ මේ බෙහෙසුණු යුගේ කෙලසන්නේ පාගෙන ඉල්ලීම. ඔයාගේ කවිය හතෙන් හිතට ගියම කවිය කියන්නකෝ. මිනිකට සංගව ගින net sit කරන වසි කෙත් වතු සිප ගන්න දියවැල් ගලා බසි Siri කත කැඳ වන්න රු Siri කරන විසි සුරලියෝ සිටි පිදු මට හසරල්ල විසි. ඒකයි ගරුතර ස්වාමීන් වහන්ස ඒ සුන්දර සිනාව වර්ධවා තෝරුම් අරගෙන නගර කෙලසන්නේ පාගෙන ඉල්ලීමක් කිරුවේ. බොහොම හොඳයි. එයා තමන් ඉන්න නගරයට භූමියට ප්‍රේම කරන හැටි. ඒ තමයි හිතේ තියෙන සුන්දර බව. ඒ සුන්දර දැන් ඔයා ලියන්න බුදුරජාණන් වහන්සේ ගැන කවිය කොයි ඒ මාමා. බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟ වැඩසටහන කියන්න ඕනේ. ලියාගන්න බුදුරජාණන් වහන්සේ ගැන. අර විරුදු කියපු මාමා තව බුදුරජාණන් වහන්සේ ගැන විරුදු ටිකක් හදන්න ඕන. ඊළඟට තව ඒවල තියෙනවා. හරියට කවිකාරයෝ ඉන්නවා මෙහි. කවි කියලා මේ හිරේ වැටුණත් දන්නේ නැහැ. දැන් මේකේ තියෙනවා වැන්දෙමි උදේ බුදු ගුණ නව අරහාදී, හදවත පිපෙයි පිං කුසුමං සුවඳ දෙදි, මිනිසත් කමේ වටිනාකම උගත්තෙමි, යන්නෙමි නිවෙස් වෙත මිනිසුන් වෙලා අපි සාදු සාදු සාදු. මිනිස් වෙලා යනවලු. මේ එක්කෙනෙක් හරි ඉන්නවනේ ඒ ඇති ණය නෑ. අද දවසේම මේ දානෙට වෙහෙසට මහන්සියට ණය නෑ. එකෙක් හරි මිනිස්සෙක් වෙලා ගියොත් පව්. මේ අහිංසක මිනිස්සු සනික ආවේගය නිසා දැන් ඔයා මෙතන ඉන්න බොහෝ දෙනෙකුට හිතෙනවා ඇති මේ වාගේ හාමුදුරුවෝ ඇසුරු කළා නම් අපි හිරේ වැටෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්නයක් කෙනෙකුට කියන්න කෙනෙක් නැහැ. යන්න තැනක් නැහැ. අහිංසක මිනිස්සු ගොරහැඬි මහා දාමරිකයෝ නැහැ. ඒකයි ඇස්වලට කඳුළු නන්නේ.
මේ කවි සිතිවිලි එන්නේ මොද්දු මොලොක් හිතවලට. කවි එන්නේ හරි සිනිඳු හිතවලට. ඒ කවියේ රස දැනෙන්නේ සිනිඳු හිතවලට. ඒ නිසා ওই ශනික කෝපය තරහ පාලනය කරගන්න මෛත්‍රී භාවනාවයි. බුදුරජාණන් වහන්සේ සරණ යන්න, දෙවි පුදන්න, ඉක්මනට ගැලවෙන්න ඔයාලට පින තියෙනවා. ඔන්න තව කෙනෙක් කියවලා තියෙනවා. පිළිකුල් භාවනාව තුළින් අනිත්‍ය මෙනෙහි කරමින් සිටින අතර ශරීරය පින්නකට අසුුණා වගේ දැනිලා ශරීරය නැති වුණා වගේ දැනෙනවා. පහදද? ඒ කියන්නේ මේ කියන්නේ හිත ටික ටික එකඟ වෙනවා. කියන්නේ හරි ශරීරයේ සීතල වෙලා නොදැනී යනවා වගේ දැනෙනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. එතකොට එහෙම ශරීරයේ සැහැල්ලු වෙද්දිමුත් පිළිකුල් භාවනාව නැත්නම් ශරීරයේ කොටස් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මේ විදිහට භාවනාව කරගෙන යන්න. තව අදහස් දක්වන්න කෙනෙක් ඉන්නවද? අවසරයි අපේ ආමඳුරුවනේ. මේ මම මේ සිත ගැන පොඩි මේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒක ගැන ඔබ වහන්සේකින් අහන්න. මොකද්ද? දියෙන් පිරිසිදුව ගත සුදු රෙදී එඳ පහන් සුවඳ මල් අසුනේ තබමින්ද මුවින් ගාතා කියමින් බුදු හිමි වැන්ද සිතින් වෛර ක්‍රෝධය ඇති උනේ මන්ද. ඒක තමයි. ඒ කියන්නේ අපේ හිතේම තියෙනවා, හිතේම තියෙනවා හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. එතකොට ඒකට අපිට කිව්වොත් යෝනිසෝ මනසිකාරයක් තියෙනවා, අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. තවත් පැහැදිලි කරලා කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ වචනෙන් බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, පබස්සර මිදම් භික්කවේ යදිදං චිත්තං. මේ හිත හරි ප්‍රභාස්වරයි. නමුත් ආගන්තුක උපක්ලේශ වලින් තමයි කිලිටි වෙන්නේ. මේ ඉන්න අහිංසකයෝටිකම නේද ක්‍රෝධයෙන් වෛරයෙන් තවත් එකෙක්ගේ ඇඟට කඩා පැනලා. ඔයාලා පොලිසියට ගිය දවස බලන්න, කෑකොස්සන් ගහලා වෙව්ලුවා වෙව්ලුවා ශාප කර කර ආපු අයනේ. දැන් මේ අසට අත් දෙක තියාගෙන ඔල්ලු සිරසේ සාධුකාර දෙදී බණහන් ඒ අයමනේ. මේ තමයි හිත අනිත්‍යයි කියන්නේ ඕකට. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රයෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයෙන් හිතේ තියෙන ප්‍රභාස්වර සුන්දර පැත්ත ඉස්මතු වෙනවා. පාපමිත්‍ර ආශ්‍රයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් හිතේ තියෙන අකුසල් පැත්ත ඉස්මතු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඉස්සල්ලාම ඕන. ඉතින් කල්යාණ මිත්‍රයන් ඇහින්නේ ශ්‍රී සද්ධර්මය. එතකොට ඒක නුවණින් විමසා ගන්න ඕන තමන් යෝනිසෝ මනසිකාරය. ඒ ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන ධම්මානුධම් ප්‍රතිපදාව. ඔන්න ඔය ක්‍රමෙන් තමයි මාර්ගඵල ලබන්නේ. ඔය ක්‍රමෙන් තමයි සසර දුකෙන් නිදහස් වෙන්නේ. එහෙනම් එතරම් නිදහසක් ලබනවා නම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් අපේ මේ සාමාන්‍ය අඩුපාඩු හදාගන්න කොහොමදවත් පුළුවන් කල්යාණ මිත්‍ර ඇසුරෙන්. ඒ නිසායි දැන් මෙහි තියෙන දහම් වැඩසටහන් වලට නිතර සහභාගී වෙන්න ඕන. දැන් මේ ක්‍රෝධයෙන් වෛරයෙන් ආපු කොල්ලෝ තමයි මේ ලියුම් ඒවා කියන්නේ අපිට මහාන වෙන්න ඕන. අපිට මේ අතහැරලා අපි මිනිස්සු වෙලා යන්න ඕන කියලා. ඇයි මේ අද දවස පුරාවටම ලැබුණේ සත්පුරුෂ ආශ්‍රයේද අසත්පුරුෂ ආශ්‍රයේද බලන්නකො. වෙනස් වෙන හැටි ඇවිස්සෙන්නේ නැහැනේ හිතේ කෙලෙස්. හිතට හැඟීමක් එන්නේ නැද්ද? අපිටත් නැගිටින්න පුළුවන් කියලා හැඟීමක් එනවනේ. පව්කාරයේ කැසුරු ගලොත් හිටපන් ගිහිල්ලා අපිත් උණ්ඩ දෙන්නම් කියලා පාප අදහස්ම එනවා. ඒ නිසා ආශ්‍රයේ තමයි. ඔයාලා මෙතනින් එළියට යනකොට කොකු ගහගන්න කෝටි ගාණක් බලාගෙන ඉන්නවා. සුරා සැල් වලින් කොක්ක ගහනවා. වටේ පිටේ ගෑනු ටික කොක්ක ගහනවා.
ඊළඟට අරහි දඩේ මෙට යම් මාළු අල්ලන්න යම් අරකට යම් මේකට යම් කොක්ක ගහනවා අරුණ්ඩ වැඩේ දෙමු කොක්ක ගහනවා උඹ නිකන් ඉන්න එපා බං කියලා කොක්ක ගහනවා පව්කාර 70ක් එළිය බලාගෙන ඉන්න ඔයාලා යනකල් කොක්ක ගහනද බේරෙන්න පුළුවන් නම් අවුස්සයි එළියට ගිය ගමන් උඹට ඉරේ යන්න උනේ අරක නිසා කියලා හැංගිල දින ගිනි පුපුරට පිඹින අය වැඩි එළිය සුන්දර නෑ ඒ නිසා ඉක්මනට ධර්මයේම හැසිරෙන්න ධර්මයේම මෙනෙහි කරන්න ඒකයි තව කාට හරි අදහසක් තියෙනවද අවසරයි ස්වාමීන් වහන්ස උදේ ඉඳන් දේශනාවේදී ඔබ වහන්සේලා දේශනා කළා කොහොම හරි මේ දෙව්ලොවට පැන ගන්න කියලා මොකද මෙතන මොන මොනවා වෙයි දේවල් වෙයිද දන්නේ නැහැ කියලා. චූටි ගැටලු චූටි විසඳ ගන්න පුංචි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ එකක් තමයි අපි සදෙව් ලෝකහාගේ බ්‍රහ්ම ලෝකෝ තල වලට ඒ ඇත්තන් ගියාට පස්සේ ශ්‍රද්ධාව ඇති කරගෙන එතනින්ම සෝවාන් සකෘදාගාමි ආදී නිවන් ඵල දක්වා ගමන් කිරීමට නැවත මනුලොවට එන්න නැතුව හැකියාවක් තියෙනවද? දෙවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ ඇතම් තැනක කියවනකොට මට හම්බිලා තියෙනවා සෝවාන් ඵලයේවත් මූලික බේසික් එක මූලික පදනමක් හැටියට ලබාගත්තු කෙනෙකුට දෙව්ලෝව බ්‍රහ්මලෝව ආදී තැන් වලට ගිහිල්ලා ඊතුරු ඵල ටික සාක්ෂාත් කරලා නිවන ළඟා කරගන්න පුළුවන් කියලා. ඉතින් මට දැනගන්න ඕනේ එහෙම සෝවාන් ඵලයේවත් නැතුව හුදෙක් ශ්‍රද්ධාව පමණක් නිර්මාණය කරගෙන දෙව්ලෝව ආදී තැන් වලට ගිය කෙනෙකුට එතනින් මුලින්දම්ම පටන් අරන් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම නැත්නම් දහමේ ඇතැම් තැන් වල සඳහන් වෙන පරිදි නැවතත් සතර අපාගාමී ස්ථාන වලට යොමු වෙයිද? දැන් ඒකට උදාහරණයක් ගත්තොත් මෙහෙම බුදුරජාණන් වහන්සේ දැක්කා සැවැත් නුවරදීන් යොදුන් 45ක් දුර කිලෝමීටර 450ක් දුර රජගහනුවර උපාසක ආච්චියම කෙනෙක් පාර යනවා මොන්දට තව ඩිංගකින් හරකෙක් අයින්නවා මේකේ පව් කරපු එකෙක් මැරිච්ච ගමන් නිරේ බුදුරජාණන් වහන්සේ දැක්කා හාන්දුරු නමක් දැක්කොත් අත් දෙක ඔළුවේ තියාගෙන සාදු කියන කෙනෙක් මේ ආච්චි බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට වදාලා මොග්ගල්ලාල අපි යන් ඉක්මනට ඉර්දියෙන් යොදුන් 45ක් වැඩියා අර ආච්චි එන පාරේ ඉස්සරහෙන් වැඩියා මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආච්චි තුන් ලෝකෙට මග්‍ර ශාස්ත්‍රුන් වහන්සේ මේ වැඩ ඉන්නේ සිත පහදවක් ගන්න වන්දනා කරන්න කිව්වා හොඳට බැලුවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන මහා කරුණාවෙන් වැඩ සිටින අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දුක් දුරු කරන දර්ශනයෙන් යුක්තයි අනේ සාදු මේ වාගේ උත්තමේ කවදාවත් දැකලා නැණේ කියලා හොඳට වන්දනා කළා භාග්‍යතුන් වහන්සේ එහෙම වැඩියා බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. අර ආච්චියා මට පුදුමයි මේ වාගේ කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවද කියලා. මේ පැත්තේ හැරෙනකොට මහරකෙක් ඇන්නා මැරුණා. දවස් කිහිපයකින් දිව්‍යාංගනාවක් එනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. ස්වාමීනි අර ආච්චියම්ම මං අර නිල් පාට ශරීරයක් තියෙන උත්තමයා තමයි කිව්වේ. වන්දනා කරගන්ට මේ කාරුණිකයන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට එදා වැඳපු ආච්චිම්ම මං කිව්වා බුදුරජාණන් වහන්සේ එදා ධර්මයේ දේශනා කළා ඒ දිව්‍යාංගනාව සෝහන් වුණා මනුස්ස ලෝකේ කරගන්න බැරි දේ දෙව්ලොව කරගන්න පුළුවන් ওই වගේ කතා ගොඩාක් තියෙනවා අනිත්ක මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගියාට 2500 ගාන දිව්‍ය ලෝකෙට දවසක් දෙකක් ඒ බුදුරජාණන් වහන්සේ සියසින් දැක්ක සැවැත් නුවර දෙවුරන් වෙහෙරේ මංගල සූත්‍රය අහලා මාර්ගඵල ලැබපු පිරිනිවන් පානකොට නේත්‍රා දෙකෙන් බලාගෙන හිටපු දෙවිවරු අදටත් ඉන්නවා ඒ රහතුන්ට දම්පැම් පුදා දෙව්ලොව ගියේ උත්තමයෝ අදටත් ඉන්නවා වෙසමුණි දිව්‍ය රාජයා ගාව ඉන්න සෙම්පතියෙක් තමයි බිම්බිසාර රජුගේ ජනවසඹ කියලා අදටත් ඉන්නවා. ආලෝක යක්ෂයා අදටත් ඉන්නවා. එහි ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන
ගුණධර්ම පහේ පිහිටලා දිව්‍ය ලෝකෙ ගියොත් වරදින්නේ නැහැ. එහෙම ගියොත් වරදින්නේ නැහැ. එහෙම නැත්නම් සමහර අයගේ චිත්ත ප්‍රසාදයෙන් දෙව්ලෝ උපදිනවා. එහෙම දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ කාමයට මුලා වෙන්න පුළුවන්. ඒත් සමහර අය කාමයට මුලා වෙලා පස්සේ කාලෙත් ධර්මයේ හැසිරෙනවා. දැන් කාලේ මනුස්ස ලෝකෙ හිත පිහිටව ගන්න එපා කියලා කියන්නේ. ඊළඟටත් උත්තරේ දීලා ඉන්නම්. සෝහන් එච්ච කෙනෙක් ඉහළ දිව්‍ය ලෝකයකට ගියොත් මාර්ගඵලලා ඒ ලෝකවල දිනු කරගන්න පුළුවන්. දැන් බිම්බිසාර රජුගේ සෝවාන් වෙලා ඉපදුනේ චාන්තුම් මහරජගේ බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කියා හිටියා, ස්වාමීනි මම දැන් සකදාගාමී වෙන්න මහන්සි වෙනවා කියලා. තව දිනනවා සෝතාපන්න වෙච්ච කෙනෙක් පළවෙනි ධ්‍යානයේ උපද්දවාගෙන ඒ ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැතුව මැරුණොත් එහෙම එයා උපදින බ්‍රහ්ම ලෝකයේදී එයා පිරිනිවන් පානවා. ඒ කියන්නේ ඒ ලෝකේ මේ අරහත්ත්වයටපත් වෙනවා. ඒකයි මනුස්ස ලෝකේ ඉන්න එපා කියන්නේ. පෙන්වත්නි දැන් චීනේ එහෙම ඔන්න දැන් ගොඩාක් රටවල වල කසාද නැහැ. එක කැමති එකත් එක ඉන්නවා. ඊට පස්සේ දැන් චීනේ තියෙනවා ගෑනුන්ගේ බඩවල වලට දරුවෝ ආවට පස්සේ දැන් දරුවෝ මරන්නේ නැහැ. බඩ හදනවා. මාස 5ක් 6ක් බඩ හදලා අඬු දාලා කලලි ගන්නවා. ඇරන් තම්බල කනවා. ගෑනු දරුවෝ හදලා එළියට දාලා දානවා, මිනිහලා තම්බල කනවා. අහෝ මේ ලෝකේ ආයේ ඉපදුනොත් කොච්චර දුකක්ද. ඊළඟට අද කාලේ ගොඩාක් මිනිස්සු මාස් මාළු කන්නේ මරලා තියෙනව නෙමෙයි, ඒ වෙලාවෙම මරන්න ඕන. කුකුළු මෙහෙම දාලා ඉන්නේ දැන් ලංකාවේ හැමතැනමත්. පිටරටත් ඒ පිටරට නම් ගොඩක් වැඩි. මේ කුකුලා කියලා ඒ වෙලාවෙම අරන් දාලා දාන්නේ උණු වතුරට. මාළුව මෙහෙම අරන් අඬුවෙන් අල්ලලා භාගයක් පුච්චනවා. ඒ වෙලාවෙම තෙල් චාචි. අපි දැක්කේවා මේ කියන්නේ. පොච්චලා මෙහෙම දඟලනවා. පිච්චිච්ච කෑල්ලයි පිච්චිච්ච නැති කෑල්ලයි කවලම් කරලා සෝස් දාලා කනවා. ওই ලෝකෙටද දැන් එන්න හදන්නේ මේ? කොහොම හරි පැන ගන්න ලැබුණොත් දිව්‍ය ලෝකෙකට. හැබැයි නිකම් පැන ගන්නට බෑ. ඔයාලට මේකෙන් එළියටත් පැන ගන්න බැරි එකේ. දිව්‍ය ලෝකෙකට කොහොමද පැන ගන්න? ගුණධර්ම පහක් තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම තිසරණයට. සීල පංචසිල් පද පහ රකින එක. ශ්‍රුත දහන් දැනුම. දැන් මේ උදේ ඉඳලා ලැබෙන්නේ මොකද්ද? දහන් දැනුම. තියාග දන් දෙන එක. ළඟ ඉන්න එකනට සම්බලයක්වත් නැත්නම් තමන්ගෙන් සම්බල් පොඩ්ඩක් දාන්න. මලක් පූජා කරන්න. හිතට එන තරහ අත්හරින්න. ඔක්කොම දන් දීම. අනිත් එකනට රේසරයක් නැත්නම් දෙන්න. තියෙන එක දෙන්න. ශ්‍රද්ධා සීල ශ්‍රුත තියාග ප්‍රඥා. ප්‍රඥා කියන්නේ නුවණින් කල්පනා කරන එකට. අපි මැරිලා යනවා කියලා කල්පනා කරන්න ඕනේ ඉක්මනට. අපි මේ ඔක්කොම ඔයාලා ඔය කරපු වැරදි දිහා බැලුවොත් හැම වැරද්දකම පිටිපස්සේ තියෙනවා මැරෙන්නේ නැහැ කියලා එකක්. හෙට මැරෙනවා කියලා දන්නවනම් ඔය කෙහෙල් මල් වල පටලැවෙනවද? පටලැවෙන්නේ නැහැ. මරණය ගැන සිහි කරන්න. මේ හැම එකක්ම අතහැරලා යන්න වෙනවා කියලා සිහි කරන්න. ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියලා සිහි කරන්න. නැවත නැවත ඉපදීම දුකක් කියලා සිහි කරන්න. ඒක ප්‍රඥාවට අයිති. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම පහේ පිහිටපු කෙනා කය බිඳිලා මරණින් මත් එයා කැමති දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්. එයයි ධර්මය. තව මහත්ෙක් ඇහුවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපිට පොඩි කාලේ ඉඳලාම අපේ දෙමව්පියෝ කියන්නේ වැරදි දෙයක් කරනකොට කරන්න එපා, සෙල්ලම් කරනකොට කියන මඩ අල්ලන්න එපා, ගහේ නගින්න හදපොම ගහේ නගින්න එපා කියනවා, ගුරුවරු ගාවටම කියනවා වැරදි වැඩ කරන්න එපා, පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. එතකොට ගොඩක් අපිට එළියේ හාමුදුරුවෝ කියනවා වැරදි වැඩ කරන්න එපා, ඔයගොල්ලෝ හොඳ ළමයි වෙන්න කියලා කියනවා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා, අපිට යහපත් පුජ්‍යලයක් වශයෙන් කටයුතු කරන්න ඕන නම් දෙතිස් කතාවෙන් වැළකීලා තමන්ගේ ජීවිතයේ යහපත් පැත්තට යොමු කරගන්න ඔබට අවශ්‍ය මාර්ගය සකසලා තියෙන කල උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දෙතිස් කතාවෙන් වැළකීලා
කලයුතු කතා මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කුද්දක නිකායේ මේගී වර්ගයේ සූත්‍රයේ මේගී සූත්‍රයේ අපි හඳුරවෙනි මේ සූත්‍ර දේශනාවේ තියෙන දස කතාගෙන මේ දස කතාගෙන ගොඩක් අපේ මිත්‍රවරු අහන්න ලැබෙන්නේ කලාතුරකින් ගොඩ දෙනකොට ඒ නිසාම ගෞරවණීයලා සිටුණා මේ අපිච්ච කතාවේ ඉඳලා විමුති ඥාන දර්ශක ඥාන දර්ශන කතා දක්වා වූ කතා 10 පිළිබඳව ඉතාම කෙටියෙන් හෝ හඳුන්වනවා නම් ඉතාමත් වැදගත් වේ කියලා අපි හැමදිනාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා ඔබ වහන්සේගෙන් තෙරුවන් සරණයි. හැබැයි කියාගෙන ගිය විදිහට එයාම කිව්වා නම් තමයි හොඳ. අපිච්ච කතා කියන්නේ අල්පීච්ච බව ගැන කතාව. අල්පීච්ච බව ගැන කතාව කියන්නේ ඒ ගුණධර්ම හංගා ගන්න එක ගැන කතාව. අල්පේච්ච බව කියන්නේ පොඩ්ඩක් කන එකට නෙවෙයි. ගුණධර්ම සංගවා ගැනීම. තමන් ඉස්මතු වෙන එක නතර කර ගැනීම ගැන කතාව තමයි අල්පේච්ච කතාව. ඒ කියන්නේ මම දැන් මේ විදිහට භවනා කරනවා. මම දැන් හොඳ මිනිහෙක් වෙලා මේ කියන්නේ ඕව කේව කේව ඉඳෙපා. මං ඉස්සර පව් කළා දැන් ඔක්කොම නතර කළා මං දැන් මේ පංචශීල් රැකගෙන ඉන්නේ. ඒව කියව කියව යන්න එපා. තමන්ගේ ගුණධර්ම ප්‍රකට කරන්නේ නැති එක පිළිබඳව කතා කරනවා. අප්පිච්ච කතා. සන්තුට්ටි කතා කියන්නේ ලද දෙයින් සතුටු වෙන එක ගැන කතා කරනවා. දැන් ඔයාලා වුණත් ඔය ලැබිච්ච කෑමක් බීමක් ඔය ලැබුණ විදිහට කාපල්ලා බම් අපි කරපු කර්මණි කියලා ලැබිච්ච දෙයකින් සතුටු වෙන එකක් ගැන කතා කරනවා. සන්තුට්ටි කතා. ඊළඟට අසංසග්ග කතා. අසංසග්ග කතා කියන්නේ පිරිස් සමග නොඇලීම ගැන කතාව. ඒ කියන්නේ කල්ලි ගැහිලා රොත්ත ගැහිලා කයිය ගගහා. ඉතින් ඒව විස්තර වශයෙන් තියෙනවා. දැනට මතක තියාගන්න පිරිස් සමග එක් නොවීම ගැන කතාව. අසංසග්ග කතා. ඊළඟට විරියාරම්භ කතා. මේකෙන් නැගී හිටීමක් ගැන කතා කරනවා. මේක අපිට පුළුවන් කියලා කතා කරනවා. වීරියෙන් මේකෙන් නැගී හිටීම ගැන කතා කරන එක තමයි විරියාරම්භ කතා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා. ඊළඟට සීල කතා. සීලය ගැන සමාධි කතා, සමාධිය ගැන, ප්‍රඥා කතා, ප්‍රඥාව ගැන, විමුක්ති කතා, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශන කතා, විමුක්ති ඥාන දර්ශනය ගැන කතාව. ඒකට හොඳම දේ තමයි ඊළඟ පාර මෙහි වැඩසටහන වෙලාවේ ස්වාමීන් වහන්සේට උදේවරුවේම චිට් එකක් යවන්න, හවස් වරුවේ අපිට දස කතාව ගැන කියලා දෙන්න කියලා. එතකොට යම් වෙලාවක් අරන් ස්වාමීන් වහන්සේක ගැන කියලා දේවි. අපේ හාමුදුරුවනේ බුදු දහමේ සඳහන් වෙන පරිදි දලුගස් නමන්ට පුළුවනි, මෝරපු ගස් නමන්ට බැහැ කියා ඒ අනුව මෙවැනි වැඩසටහන් ගම් නියංගරහ පවත්වන්නේ නම් හොඳයි. ඉදිරියේදී මෙවැනි සිරගෙවල්වලට එන ජනතාව අඩුවීමක් දකින්න පුළුවන් කියා මා හිතනවා. ඒ පාසල් මට්ටමින් හෝ බුදු දහමින් ආලෝකමත් කරන්න ඔබ වහන්සේලාගේ දායකත්වය ලබා දෙන්න මිනිසුන්ගේ අපැහැදිලි මාර්ගය වෙනස් කරන්නට පුළුවන් යැයි සිතමි. ඒ කියන්නේ මේ කෙනාගේ හිතේ ඇතිවෙච්ච හැඟීම. ඒකට පුදුම විදියට උත්සාහ කරනවා. අද දවල්ද මේ ධර්මාසනේ වැඩ හිටියේ මේ මනුස්ස වර්ගයාගේ හිතසුව පිණිස මෑත යුගයේ පහළ වුණ යුග පුරුෂයාණන් වහන්සේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කළ උන්වහන්සේගේ මුව මඬලින් අපි වාගේ තරුණ හාමුදුරුවෝ 1000ක් අපිත් එක එක ලෝකවල ගියේ. අපි ගෙදර හිටියා නම් අපිත් මේකේ. අපේ මාර්ගය වෙනස් කළේ දහවල මේ බණ පුටියේ වැඩ හිටපු උත්තමයා. උන්වහන්සේ ටීවී චැනල් එකක් පටන් අරන් ලෝකෙටම ධර්මය දෙනවා. පත්තර වලින් ධර්මය දෙනවා. මහ අපි වාගේ හාමුදුරුවෝ මහාන කළා ගමක් ගමක් ගානේ ඉස්කෝලයක් ගානේ යවනවා. ඇත්තටම අද බුද්ධ ශාසනය කියලා එකක් ලංකාවේ තියෙනවා නම් මේ බණපුටුවේ දවාලේ වැඩ හිටපු උත්තමයා නිසා. දැන් ලංකාවේ බණ කියන හාමුදුරුවෝ 10ක් බණ කිව්වොත් 9 දෙනෙක්ම උන්වහන්සේගෙන් බණ ඉගෙනගෙන පිටට ගිය අය.
ලංකාවේ මිනිස්සු ධර්මයෙන් කතා කරන්නේ උන්වහන්සේ නිසා. ඒ නිසා ඒ උත්තමයාගේ කරුණාව මඟ පෙන්වීම සහ ඒ දහම් වැඩපිළිවෙල යම් තාක් ඇද්ද ඒ තාක් යහපත වෙනවා. ඒ යුග පුරුෂයාණන් වහන්සේ ඔයාලගේ ඇස්වලින් දැක්ක එක වාසනාවක්. අත් දෙක එකතු කරලා සාදු කියපු එක වාසනාවක්. නැවත නැවතත් ඒ උත්තමයන් වහන්සේට නමස්කාර වේවා. නැවතත් අපි සිහි කරනවා පින් කැමැති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙලා අනේ මේ අහිංසක පින්වතුන්ට අකුසල් වලින් ගැලවෙන්න චිත්ත ධෛර්යය ලබලා දෙන්න දිව්‍ය ඉරිදීන් කියලා අපි පින් දීලා සෙත් පතනවා. දෙවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. අපගේ මහෝපාද්‍යයන් වහන්සේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයන් වහන්සේට, ඒ වගේම මේ පින්කම සංවිධානය කළ අපේ මාළඹේ නායක ස්වාමීන් වහන්සේට, සියලු සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තැන්පත් නිසාන් දනසිංහ මහත්මයා, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහත්මයා, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් මොහන් කරුණාරත්න මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා. සමස්ත බන්ධනාගාරයේ නේවාසික පිරිසට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කමේදී නොයෙක් අයුරින් නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට, ඒ වගේම මාළඹේ උපස්ථාන කමිටුවේ තාවතින්ස යාත්‍රා කමිටුවේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාට පින් සිදු වේවා. දම්පැන් සඳහා නන් අයුරින් උපකාර කරපු අයට පින් සිදු වේවා. සංවිධාන කටයුතු කරපු අයට පින් සිදු වේවා. ඔබ සියලු දෙනාට පින් සිදු වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්ද්‍රවයක් නොවේවා. දුක් මේ ජීවිතේ දුකයි කියලා අසූචි ගඳාවත් හිතන්න. අසූචි ගඳක් කෙනෙකුට හිතන්න මේ ජීවිතේ දුකයි කියලා. රස්නයක් කෙනෙකුට හිතන්න මේ ජීවිතේ දුකයි කියලා. ගෙදර මතක් කෙනෙකුට හිතන්න මේ ජීවිතේ දුකයි කියලා. අප්‍රිය අයෙක් ඉන්න සිද්ධ වෙනාම හිතන්න ජීවිතේ දුකයි කියලා. ඉක්මනින් නිදහස් වෙලා යන්න හිතුනම හිතන්න මේ ජීවිතේ දුකයි කියලා. ඒ දුක අවබෝධ කරගන්නට ධර්මයේ හැසිරෙන්න. ආය ආයමත් ඉපදෙන්න වුණොත් ආය ආයමත් මේ දුකට භාජනය වෙන්න වෙයි. කල්යාණ මිත්‍රයෝ හැම තැනම නැහැ පින්වත්නි. ශ්‍රී සද්ධර්මයත් හැම තැනම ඇහෙන්නේ නැහැ පින්වත්නි. ශ්‍රී සද්ධර්මයේ ඇහෙන වෙලාවේ කල්යාණ මිත්‍රයා මුණ ගැහුණ වෙලාවේ අනේ හිත පහදව ගන්නට. අද මහා හඬින් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. ආර්ය මහා සංඝරත්නයේ මහා හඬින් සරණ ගියා. ඒ සරණ කඩා ගන්න එපා. රාත්‍රියේ නිදා ගන්නකොට සිහි කරන්න මං තෙරුවන් සරණ ගියා කියලා. උදේ ඇහැ ඇරෙනකොටත් සිහි කරන්න මං තෙරුවන් සරණ ගියා කියලා. දවාලේ බතක් අතට ගත්තත් හිතන්න මං තෙරුවන් සරණ ගියා කියලා. බෝධිය සෑය දකින්නකොටත් හිතන්න මං තෙරුවන් සරණ ගියා කියලා. තෙරුවන් සරණින් බැහැර වෙන්න එපා. හීනෙනුත් තෙරුවන් සරණ ගියා කියලා හිතෙනකල්ම තෙරුවන් සරණ ගැන හිතන්න. සිල්පද පහ අමාරුවෙන් හරි රැකගන්න. ග්‍රීස් ගහේ යනවා යනකොට ලිස්සලා වැටෙන්න යනවා වගේ ප්‍රශ්න වෙන්න සීලයම රැකෙන්න. පරණ පුරුද්දට වැටිලා සිල්පදයක් කැඩුනත් වහා ආපහු සීලෙට එන්න. මිනිස්සෙක් වෙලා යන්න. මිනිස්සෙක් කතාව පැත්තක දාන්න. සත්පුරුෂයෙක් වෙලා යන්න. ලෝකෙට සාප නොකරන කෙනෙක් වෙලා යන්න. පලිගන්නේ නැහැ කියන තැන ඉඳලා යන්න. සාධාරණ හොයන්නේ නැහැ කියලා හිතාගෙන යන්න. එළියට යනකොට මූණ දෙන්න වෙන සියලු දේවල් මං කරපු කර්මවලට දිට්ඨ ධම්ම වේදිනේ විපාක කියලා හිතාගෙන යන්න. එළියට යනකොට ඔයාලට ගොඩාක් දේවල් අහිමි වෙලා නම් ඔයාලගේ කර්මත් ගොඩාක් ගෙවිලා ඇති. කරපු පව්වලට මේ ජීවිතේම කර්ම ටික ගෙවලා දාන්න. ආයෙන් කර්ම රැස් කරන්න එපා. මේ ඉරගෙදෙට ආයෙන් එපා. ඒ සඳහා ඔබට ගෞතම සසුනේ පිහිට ලැබේවා. සා සා